සුබ දවසක් කියලා පිළිගන්නවා education list space youtube channel එකත් එක්ක තොලා ඉන්න ඔයාලා හැමෝම මම අද සාකච්ඡා කරන්න යන්නේ බෞද්ධ අප කාගේත් වැදගත්ම දිනයක් වෙන වෙසක් පොහොය දිනේ ඇති වැදගත්කම් පිළිබඳව ඉතින් මේ වීඩියෝ අවසාන වෙනතෙක් නරඹන්න වගේම තවමත් අපේ subscribe කරමු නැති යාළුවෝ youtube channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා බෞද්ධ ජනතාව සමරන ප්‍රධාන ආගමික උත්සව අතුරින් වෙසක් උත්සවයේ ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. එදිනට බුදුරජාන් වහන්සේගේ තෙමුගල එනම් ඉපදීම පුදවීම සහ පිරිනුවන් පෑම සමරනු ලබන ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ ආගමික වතාවත්වල නිරත වේ. වෙසක් පොහොය දිනේදී බුදුරජාන් වහන්සේගේ තෙමුගලට අමතරව තවත් වැදගත් සිදුවීම් රැසක් සිදු වී තිබේ. වෙසක් පොහොය දිනේ බෞද්ධ ජනතාව ඉතාමත් උත්කර්ෂවත් ආරයෙන් සැමරීමට ප්‍රධාන හේතු වන්නේ සිදුහත් කුමරුගේ ඉපදීම බුද්ධවීම සහ බුදුන් වහන්සේගේ පිරිනුවන් පෑම වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී සිදුව තිබීම නිසාය. බුදුරජාණන් වහන්සේ එක් ආත්ම භවයක ධනවත් පවුලක සුමේද නම් තරුණයෙකු ලෙසින් උප්පත්ති ලැබුවා. නමුත් සුමේද තරුණ වියට ලැබෙන විටම ඔහුගේ දෙමාපියන් කලුරිය කළා. ඉන්පසු සුමේද තරුණයාගේ දෙමාපියන්ගේ මුදල් පාලනය කළ තැනැත්තා මේ ඔබගේ පියාගේ මවගේ සහ සීයාගේ ධනිය ලෙස පවසා විශාල ධන සම්භාරයක් ඔහුට ලබා දුන්නා. සිය දෙමාපියන් සහ සීයා මිය යන විට එකඳු රන් කහවණුවක්වත් රැගෙන ගියේ නැහැ. එම නිසාම ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත් සුමේද තරුණයා සියලු ධනිය ජනතාවට බෙදා දී තාපසයෙකු සේ වනගත වී භාවනා කළා. ඉන්පසුව ඉර්ධි බලය ලබාගත් සුමේද තාපසයා දිනක් ඉර්ධියෙන් ගමන් කරන විට ගමක පිරිසක් පාරක් සකසමින් සිටියා. එම අවස්ථාවේදී සුමේද තාපසයාට දැනගැනීමට ලැබුණේ දීපංකර බුදුන් වහන්සේ වැඩවීමට නියමිත මගේ ලෙස සකස් කරන බවයි. එදා සුමේද තාපසයාත් මාර්ගයේ කොටසක් සකස් කිරීමට දෙනෙමින් ඉල්ලා සිටීමෙන් පසුව ඔහුට මඩවලවල් පිරි දුෂ්කර කොටසක් ලැබුණා. සුමේද තාපසයා වෙහස මහන්සි වී මාර්ගයේ පිළියෙල කළත් දීපංකර බුදුන් වහන්සේ වඩින අවස්ථාව වන විට එක මඩවලක් පුරවා තිබුණේ නැහැ. එම අවස්ථාවේදී සිය සිරුරෙන් මඩවල වසාගත් තවුසා ඔහුගේ සිරුර උඩින් වැඩම කරන ලෙස බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. එදා සුමේද තවුසා එලෙස වීර්ය පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේ වෙසක් පොහොය දිනකදීය. සිද්ධාර්ථ කුමාරයා දුටු සතර පෙර නිමිති වලින් ව්‍යාධි රූපය දුටුවේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී දසමසකින් සිය උපන් ගම වුණු කෙඹුල්වත් පුරයට වැඩම කළා. එම ගමනේදී බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් තුළ තිබුණු මාන්‍ය දුරුකරලීම සඳහා යමාමහා පෙළහර පානු ලැබුවේ වෙසක් පොහොය දිනකදීය. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා ලෙසින් කටයුතු කළ ආනන්ද තෙරුන් වහන්සේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රෝහිණි ගඟ මැද්දේ වාසය කළ අතර උන්වහන්සේ වසර 120ක් ආයු වළඳා පිරිනිවන් පෑවේ වෙසක් පොහොය දිනකදීය. බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේදී මණියක්කිත නාරජුගේ ඇරයුමෙන් කැලණියට වැඩමවීම හා ඒ දවසම සුමන සමන් දිව්‍යරාජයාගේ ඇරයුමෙන් සමනල පවුවට වැඩම කොට බුදු සිරිපා පිහිටවන ලද්දේද වෙසක් පුන් පොහේ දිනකදීය. විජය කුමරු ඇතුළු 700ක් පිරිස ලංකාවට පැමිණියේද බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වෙසක් පොහේ දිනේදීය. එලෙස පැමිණි විජය රජතුමා පසුව කුවේණියගේ ආධාරයේද ඇතිව ලංකාවේ පළමු රජතුමා ලෙසින් අභිෂේක